අයිබුවන් අද වැඩසටහන අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ වයස් භේදයෙන් තොරව අපි කාටත් ලුකුට බලපාන වියලි සමකින තත්ත්වය නැත්නම් ඩ්‍රයි ස්කින් වියලි සමකින තත්ත්වයේදී අපිට ඇතිවන ආකාර නරක බලපෑමක් ඇති කරන්නේ ඒක අපි උපතින් එන හැම තත්ත්වයක් නිසා වෙන්නත් පුළුවන් නැත්නම් රෝගාබාධයක් නිසා වෙන්නත් පුළුවන් ඊටත් අමතර වෙන්න පුළුවන් දෙය තමයි අපේ ජීවන රටාව ලයිෆ් ස්ටයිල් එක නිසා ඇතිවන තත්ත්වයක් නිසා මේත් අපි සැලකීමක් වීමේදී වියලි සම වියලි සම අපිට රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාවදී ඇයි අපි මේ ගැන එච්චර සැලකිලිමත් වෙන්නේ රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාව සැලකිලිමත් වෙනවා කියන්නේ වියලි සම නිසා එකක් අපේ හැම තත්ත්වයේ අඩාල වෙනවා ඒ නිසා හැම කොලජන් මට්ටම ඩැමේජ් වෙන්න පුළුවන් නිසා රැලි වැටීම හැම ඝනකම් වෙනස් වීම සහ වෛරස් ආසාදන වලට හා දිලිර ආසාදන වලට යොමු වෙන නැඹුරුතාවය වැඩි වීම මේ කාරණා නිසා වියලි සම ගැන අපි විශේෂයෙන් අවධානය යොමු කරනවා වියලි සමක් ඇතිවිට අපිට ඒක ඇති වුණම අපි කරන්න පුළුවන් දේවල් මූලිකවම ඉස්සෙල්ලා අපි දැනගන්න ඕනේ මේ වියලි සම ඇති වෙන හේතුව මොකක්ද කියලා උපතින් ඇති වෙන අපේ හැම ස්වේද ග්‍රන්ථි වල වෙනසක් නිසා ඇති වෙන්න පුළුවන් කොලජන් මට්ටම වෙනස් වීමක් නිසා ඇති වෙන්න පුළුවන් මෙවැනි ආකාරයන් නිසා නම් අපිට වෛද්‍ය උපදෙස් වලට යන්න ඕන මොකද වෛද්‍ය උපදෙස් සමහර වෛද්‍ය උපදෙස් වලින් අපිට පුළුවන් මේවා නිවැරදි කිරීමේ හැකියාව රෝම කූප වල වෙනස්කමක් තියෙනවා අලුතේ මත වර්තමානයේ තියෙන මිසෝගන් කියලා උපකරණයක් මගින් අපිට හයිඩ්‍රොනික් එන්සයිම් මට්ටම වෙනස් කිරීමෙන් අපිට පුළුවන් හැමිතින් තෙතමනේ වෙනස් කිරීම. ඒ වගේ ප්‍රතිකර්ම වලට යන පුළුවන් අපිට ජානම يعني සනීප කිරීමට නොහැකි අපේ પરම්පරාවගෙන හැම රෝග තත්ත්වයන් නිසා නම් එවින් තත්ත්වයක් අපිට වෙනත් ප්‍රතිකර්ම මගින් ඒව යටපත් කිරීම හැකියාව තියෙනවා. ඊට අමතරව අපි හිතමු අපි අපේ ලයිෆ් ස්ටයිල් එක අපි ජීවන රටාවේ වැරදි නිසා බොහෝ විට වෙන අපිට අපි පානය කරන ජල ප්‍රමාණය අඩු වීම නැත්නම් අපි පාවිච්චි කරන සබන් වර්ගය අධික ප්‍රොෆ් සබන් කියන්නේ අපි යූස් කරන pH එක බැලන්ස් කරපු නිසා සබන් වර්ගය නිසා වෙන්න පුළුවන් ඊටත් අමතරව අපි සාමාන්‍ය කිමිකල්ස් වර්ග අපිට හැමත ඇතිවන ඇලර්ජික් රියැක්ෂන්ස් අපේ හැමත දක්වන සංකූලතාවයක් නිසා අපේ හැම ගණනවීමක් ඇති කරන්න පුළුවන් මේ ආකාර හේතු නිසා අපේ ජීවන රටාවේ වැරදි පුරුදු නිසා හැම වියලීමකට ලක් වෙන්න පුළුවන් ඊට අමතරව රෝගාබාධ සමහර ෆංගල් ඉන්ෆෙක්ෂන්ස් වලට සමහර ආසාදිත වර්ග තියෙනවා සමහර සිස්ටමික් ඩිසීස් මුළු ඇඟටම බලපාන ලෙඩ රෝග දියවැඩියා රෝගයෙන් රුධිර සංසරණ සංසරණය හැමතට ඩයබටික් ඩර්මටපති කියන අවස්ථාවේදී හැම වියලීමකට ලක් වෙන්න පුළුවන් ඒ වගේ රෝගාබාධ තියෙනවා අනිත් එක සමහර බෝවන රෝග වර්ග තියෙනවා ඒ ඒ ආකාර නිසා හැම වීරියම ලක් වෙන්න පුළුවන් මේ වගේ රෝගාබාධයක් නිසා වීරියම ලක් වෙනවා නම් මූලිකම ඔබ වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕන ඊට අමතරව අපිට සමහරට ගෙදදි කරන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා වියලි සමකට අපිට ගෙදදි කරන්න පුළුවන් දේවල් ගත්තොත් මූලිකම අපි පානය කරන ජල ප්‍රමාණය නිසියක් ප්‍රමාණය කරන එක ඒක හැමදාම අවුරුදු පුරාම එක ප්‍රමාණය වෙන්නේ නැහැ වහින කාලට වෙනස් වෙනවා පායන කාලට වෙනස් වෙනවා පායන කාලෙදී වින්දට ලීටරයකට වතුර ප්‍රමාණයක් වැඩිපුර භාවිත කිරීම අවශ්‍යතාවයක් තියෙනවා දෛනික වතුර පරිභෝජන ලීටර 2කට කෑමට අමතරව ගන්න වතුර ප්‍රමාණය ලීටර 2ක ආසන්න ප්‍රමාණයක් වෙන්න ඕන නමුත් වියලි දවස්වල ඊට අමතරව ලීටරයක් විතර පානය කිරීම අවශ්‍යතාවයක් තියෙනවා ඊට අමතරව අපේ ජීවන රටාව කියලා අපි ගත්තොත් අපි පාවිච්චි කරන ක්‍රීම් වර්ග විශේෂයෙන් බ්ලීචින් ක්‍රීම් වර්ග වගේ නයිට් ක්‍රීම් වර්ග මොනවා හරි අපේ හැම ගල්වන ලද්දේ ක්‍රීම් වර්ග නිසා සිදුවෙන්න පුළුවන් හානික වර්ග තියෙනවා ඒ නිසා අපි භාවිත කරන ක්‍රීම් ගැන විශේෂයෙන් අවධානය යොමු කරන විශේෂ නයිට් ක්‍රීම් එකක් නම් සුදු වෙන භාවිත කරන ක්‍රීම් නම් ඒ කියන්නේ බ්ලීචින් ක්‍රීම් එක ඒ වගේ ක්‍රීම් එකක් භාවිතින් වලකින්නන ඒ ක්‍රීම් පිළිබඳ අපි වෙන විශේෂයෙන් වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ඒකෙදී ඔබ දැනුවත් වෙන බ්ලීචින් ඉෆෙක්ට් එකක් තියෙන ක්‍රීම් නැනක භාවිත කරන්න එපා. මොකද ඔබගේ හැමතැන කොලජන් මට්ටමට සහ ග්‍රන්ථි වලට අනිසිරස බලපාන නිසා ඒක පිළික අවදානම් වෙනවත් ඇරියත් ඔබේ හැම තත්ත්වෙට මේ කන්ඩිෂන් එකට නරක ලෙස බලපාන. ඒ වගේ ක්‍රීම් වර්ග භාවිත වෙන නම් ඒකෙන් වැළකින්න ඕන මූලිකවම. ඊට අමතරව අපිට කරන්න පුළුවන් දේවල්. අපිට පුළුවන් තෙතමනේ රැඳෙන විදිහට සාමාන්‍ය ආලේපනයක් කියන්නේ වැස්ලින් අන්තර්ගත ක්‍රීම් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ ක්‍රීම් එක පාවිච්චි කරගෙන ගොඩක් දෙනෙක් වරද්දන්නේ තමයි නිකම්ම ක්‍රීම් එක ආලේපනය. ක්‍රීම් එක නිකන් ආලේපනය කිරීම එක අපිට අවශ්‍ය දෙයක් සිදු වෙන්නේ නැහැ. උදාහරණයක් අපි කකුල් දෙක ගමු. ඒ කකුල් දෙක වීලිම ලක් වෙලා නම් අපි මුලින්ම ඒක කකුල් දෙක හොඳට හොදලා තෙත මාත්තු කරනවා. වතුර පිහිදා සම්පූර්ණ පිහිදා දැරීමක් කරන්න එපා. 120ක 30ක ජල පෘෂ්ඨයක් රැඳෙන ආකාරයට තෙත මාත්තු කරලා ඒක උඩින් වැස්ලින් ආලේපනයක ආලේප කරන මොකද ඒ වැස්ලින් ආලේපණය මගින් අපි ඉතිරි කරන ජල පරිමාණය ජල පුෂ්ටේ වාෂ්පීයම වළක්වන නිසා තෙතම රැඳීමේ හැම අර කන්ඩිෂන් එක හැම සොෆ්ට් ගතිය අයිත් නැවත ලබා ගැනීම හැකියාව තියෙනවා ඊට අමතරව
වැරදි පුරුදු දෙස ගත්තොත් සමහර කට්ටිය කෝමාරිකා වගේ දේවල් භාවිතා කරනවා. ඒකෙන් අපි හිතන තරම් ලොකු දෙයක් වෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය සරල ප්‍රතික්‍රමයකින් බලාපොරොත්තු තරම් දෙයක් සිදු වෙන්නේ නැහැ ඒක. ඊට අමතරව සමහර අවස්ථාවලදී සබන් වර්ග දේවල් අමතර ගලෙන් ඉලීම වගේ සම පිරිසුදු කිරීමේදී යොදා ගන්න වැරදි ක්‍රම තද පෘෂ්ඨ හાર્ට් පෘෂ්ඨයකින් ඇතිල්ලීම් වගේ දේවල් කිරීමත් හම ඝනවීම සහ වියලීමට හේතු කාරණා වෙනවා. අනිත් එක ෆංගල් ඉන්ෆෙක්ෂන්ස් දිලිර ආසාදන වලට නිසියාකාර ප්‍රතිකාර නොකිරීම. ගොඩක් දෙනෙක් විශේෂයෙන් කුඹුරු වැඩ කරන කට්ටිය නැත්නම් වතුර බහැලා වැඩ කරන කට්ටිය මේ වගේ ෆංගල් ඉන්ෆෙක්ෂන්ස් නැත්නම් දිලිර ආසාදන ගැන එච්චර සැලකිලිමත් වීමක් අඩුයි. ඒක මගින් ඇතිවන අවස්ථාවක් නිසාත් හම වියලීමට ලක් වෙන්න පුළුවන්. මේ ආකාරයේ ලෙඩ රෝග සහ අපේ වැරදි පුරුදු ඒ ආකාර දෙකම නිසා ඇතිවන හේතුවක නිසා ඩ්‍රයි ස්කින් එක ඇති වෙන වියලිහම ඇති වෙන්න පුළුවන්. ඒකට බේසිකලි අපිට ගෙදර සාමාන්‍යයෙන් කරන්න පහකි ප්‍රතිකාරම තියෙනවා. ඔබ කවුරුත් අත්හදා බලන්න ඕනේ වගේ දෙයක් හම වියලනම් අනිවාර්යයෙන්ම තමන් සැලකිලිමත් වෙන හොයලා බලන්න ඕනේ. ඇයි මෙහෙම වෙන්නේ හේතුව කියලා තමන්ට ගෙදරදී කරන්න පුළුවන් දේවල් කරලා බලන්න ඕනේ. නමුත් මේක දිගින් දිගටම වෙනව නම් වෛද්‍ය උපදෙසකට යන්න ඕන. මොකද හම වෙනස් වෙලා හම ඝන වෙලා වියල්ල ක්‍රැක් වුණාට පස්සේ ඒක හැදීම අපහසුයි. මිල අධිකයි නමුත් සැකසීමේ හැකියාව තියෙනවා. නමුත් ඊට වඩා සරල ප්‍රතිකර්ම වගේ මේ ප්‍රශ්නේ විසඳා ගැනීම හැකියාව තියෙන මූලික අවස්ථාවේදීම ඔබ වෛද්‍ය උපදෙස්වලට ලක් වෙනවනේ. වියලි සමග ගැනීමදී විශේෂම කාරණා වියලි සමග දිගට ඇදෙනවනේ. කියන්නේ දිගින් දිගට මේ කාරණාව තියෙනවා. ඔබට නිදන්ගත රෝග සහ වෙනත් ආබාධ තිබෙද්දී ගැනත් අවධානය යොමු කරන්න ඕන. මේ ආකාරයේ ප්‍රතිකර්ම වගේ සහ ඔබගේ ජීවන රටාව වෙනස් කර ගැනීම ලයිෆ් ස්ටයිල් මොඩිෆිකේෂන් එකක් වගේ ඔබට මේ ලොකු ඉස්සරහක් පවතින ඩ්‍රයි ස්කින් කියන එක වර්තමානයේ නිවැරදි කර ගැනීමේ හැකියාව තියෙනවා. මේ පිළිබඳ විශේෂ විස්තරයක් අවශ්‍ය නම් කමෙන්ට් එකක් විදිහට ඇඩ් කරලා තියන්න. අපි ඉදිරි වැඩසටහනවලදී මේකට කරන්න පුළුවන් ප්‍රතිකර්ම පිළිබඳ සහ විශේෂ මිසෝගන් කියන අලුත් ප්‍රතිකර්ම ගැන අපි වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාවේදී මේ ගැන තවත් විස්තරයක් ඔබට ලබා දෙන්න පුළුවන්.